මොකෝදුවේ? ඊය කාරණාව හරි ගියාද? මට නම් දැන් හොඳටම එපා වෙලා තියෙනවා අම්මේ. හොඳටම එපා වෙලා. කිසිම ඉන්ටර්වයුව එකක් හරියන්නේ නැහනේ. මට කියන්නකෝ මොකද්ද උනේ කියලා. ඇවිල්ලා හිටපු ළමයින්ට මට වඩා ගොඩක් සහතික තිබ්බා අම්මේ. ඔයා දුක් වෙන්න එපා. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. ඒත් මට දුක. ඇයි අම්මේ? මලක් උනත් මැලවෙන කාලේ ලඟ වෙනකොට කාගේවත් හිත යන්නේ නැහැ කියනවනේ. ඒකයි මට දුක. අම්මා මේ මොනවා කියනවද මන්ද? ආදර චාටුව ඔය ඒ පාර මොකක් හරි මගඩියක් කරන්නද ලෑස්ති වෙන්නේ ඈ ඔය ගොඩාක් පිරිමි මොකක් හරි හොර වැඩක් කරන්න යනකොට ගෑනිට බොහොම ආදරය කරනවලු ඔය මොකක්ද ඒ පාර කරන්න හදන මගඩිය ඒ සිදාදි ඒ පිරිම්බන් ගංගොල්ල ගෑනු පිරිමි එව නැ උන් බැඳගත්ත පිරි ගහන විස ඒක නීතින් මොන දුක සැප විඳගෙන හරි මං ඔහෙත් එක මෙච්චර කල් පවුල් කාගෙන ඉන්නේ ඒත් අපේ ගමේ කසාද වඳින්න අය නෑනේ බං. මේ කවුද බං අපේ ගමේ බඳින්න ඉන්නේ? බඳින්න ඉන්නේ ඇයිවාදේ? පොඩි රාල හාමි ඉන්නවා. එතකොට මේ පුංචා ඉන්නවා. ඇයි අපේ ඩොටි ගෙදුව? යම. අර දරගොට්ටම දානවා කොහොමයි ටික. මේ වගේ බනිත් ගෙඩියක් තරු පහේ හෝටලයකින්වත් කන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒක මිසක්ක. හාමිනේ දන්නේ නැහැ හාමිනේ. මගේ නිශානි කෙල්ල ගැන මගේ හිතේ තියෙන බරක්. ඒ මොකොඩටි? සම්මුඛ පරීක්ෂණ කීයකට කියලා ගියාද? ඕ එක රස්සාවක්වත් හම්බුනේ නැහනේ. දැන් ඉතින් රස්සාව පැත්තක තියලා පරස්තාවක් හොයලා දෙන එකයි තියෙන්නේ. හාමිනේට තේරුණා. රස්සාවන් නම් හොයාගන්න බැරිය පහුවෙලා හරි. හැබැයි ගෑනු ළමෙන්ගේ හොඳ කල වයස ගියාට පස්සේ මානුස්සේ කොයනවා කියන එක බොරු ඩොටි. ඒක නම් ඇත්ත හාමිනේ. ඩොටි නෝනෝ. මල් ළඟ ඉන්නවා ඔහේගේ දුවට ගැලපෙන හොඳ මිනිස්සු ටිකක්. මං එක්කෙනෙක් එක්කන් එන්නම්. දැන් කාලේ උදවිය ඕවා හොයාගන්නේ මූණු පොතෙනුයි ෆෝන් එකෙනුයි. ඔහෙලව ගණන් ගන්නෙවත් නැහැ. ජා. එහෙම කතා කරන්න එපා ඩොටි නෝනෝ. ඔය මූණු පොතෙන් කතා කරන මිනිස්සුම විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්. මූණෙම්ම පොත දාන මිනිස්සු. ඔය ඔක්කොම බැරි වුණාම අන්තිමට එන්න වෙන්නේ මාව හොයාගෙන. හරියට හරි. දැන් බලන්න ඔය ලෙඩ හැදුනා මිනිස්සු. සල්ලි දීලා ප්‍රයිවට් දොස්තර මහත්තුගාවට පුළුවන් තරම් යනවා. අන්තිමේ බැරි වුණාම අනේ අර පිනට බේත් දෙන ආණ්ඩුවේ මහස්පිටාල ළඟ තමයි නතර වෙන්නේ. ආමිනේ පොතට දාගන්න එහෙනම් කපු මහත්තයෝ මේ මගේ දුවටත් හොඳ කෙනෙක් බලන්නකෝ මාත් ඉතින් මේ වැන් නිදහස් වෙන්න එපා ඔව් ඩොටීට මොනවා හරි වුණොත් නිශානිට මොකද වෙන්නේ විශ්වවිද්‍යාලේ මෙච්චර කාලයක් ඉඳලා
කෙනෙක් හොයාගත්ත නැති කෙනේ පුදුමයි. මොකෝම වෙලා ගියේ? ඔය ඉතල පැත්තකින් තියලා මෙහාට ආවන. ඔයා දැන් ඉන්ටර්වියු කියලා කීයකට ගියාද? කෝ ප්‍රසාව කම්බුණාද? ආ මමනි කිව්වේ ටික දවසක් යනකොට එකක් හරියයි කියලා. තව කී කාලයක් කියලා මම බලාගෙන ඉන්නද? මමත් ඔයාගෙන් නිදහස් වෙන්න එපා. ඇයි මේ එකපාරටම? ඔයා දන්නේ නැතුවේ. ලොකු මහත් වෙච්ච ගෑනු දරුවෙක් ගෙදරක ඉන්නකොට අම්මා කෙනෙකුට තියෙන බර. අනේ මං ඒක දන්නවා අම්මේ. දන්නවා නම් ඉතින් මම ඉගෙන ගත්ත දේෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මට දැම මිනිස් එපා. එච්චරයි. අනේ දුවේ. මං සේතන් කපු මහත්තයට කිව්වා. හොඳ වෙලාවක් බලලා දුව බලන්න එක්කෙනෙක් එක්කරගෙන එන්න කියලා. ඇයි අම්මා මගෙන් අහුවේ නැත්තේ? ඒක මං උහගෙන් අහන්න ඕන දෙයක්ද? කුකුල් හොර කමේ ගියාද නැත්නම් පිප්පක් ඇද්දවද? ඒ මුකුත් නෙමෙයි. එහෙනම් එක ගහක පොල් කඩලා ඒ ගහෙන් ගෙඩි දෙක තුනක් අනිත් ගහ යටට දාලා ගස් දෙකේම ගෙඩි කඩුවා කියලා තමයි කියන්නේ. කවුද ඔය කතාව කිව්ව අලුගොත් තේරුවා? අම්මපා මේ පිහියෙන්ම බාවනව කව ඈ පොල් වල්ලා කපනවා වගේ. ඔව් වෙන කවුරුත් නෙමෙයි අපේ සුනිබල් මහත්තයා. හත්දෙයනේ සුගතම්මාමේ දන්නවද අලුත්ම ආරංචියනේ? දන්නේ නැහැ. එඳු කියන්නේ මේ ගමේ තවත් මංගල්‍යයක් සිද්ධ වෙන්න යනවා. මල්සරාට ප්‍රේම ලෝකේ මාලිගා තන ගයාගි කවුද? කප්පාතේ අර නිශානි නගාට මනමාලේ කෙව්වා නේද? හම්බ වුණාද? හම්බ වුණා හම්බ වුණා. ඒක කියන්න තමයි මම මේ යන්නේ. අනේ අනේ මොකෝ උඹ විශ්සෝප වෙන්නේ නෑ. ඉතින් මෙච්චර කාලයක් මේ ගමට පායලා තිබුණු හඳ දැන් ඉතින් වෙන ගමකට තමයි පායන්න හදන්නේ. ඒක ඉතින් කවදා හරි වෙන්න තියෙන දෙයක් මේ. කපු මහත්තයට බැරිද මට මහ පළවෙනි මනමාලියක් හොයලා දෙන්න? හොඳයි කියපම් බාන්න. උඹට ඕන කොයි වගේ කෙනෙක්ද කියලා? මට ඕන අර හිරට හිරේ අද්දිය කලිසමක් අඳින්න. ඇයි බැමි උගුල්ලලා දාලා. එතකොට නාග කන්‍යාවක් වගේ හොඳට පේන කොණ්ඩේ කුකුල් පෙන්ද වගේ ගැට ගහලා පාට කරලා තියෙන ගෑනු ළමේ. අපූ ඒ වගේ සරුංගල් මගේ මංගල පුතේ නෑ. අනික එහෙම ගෑණියෙක් අසාද බැඳගත්තොත් මොව අල්ලේ නටවයි මොව අල්ලේ නටවන්න? එහෙමනොත් මං ඔය ගෑණියෙක් එක්කන් ගිහිල්ලා තුන්තොට ඔය ගිල්ලවල ගොටට ගන්නකොට පාට ඔක්කොම ගිහිල්ලා තියෙන. මයනවා යන්න. ඔය කියන විදිහට මට කසාදයක් බැඳ ගන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත්. කපු මහත්තයා එන්න ගෙට. නෑ නෑ ඕනේ නෑ. කෝ දුව එහෙම නැද්ද? මේ සෙන්රත් මහත්තයාගේ දුවගේ පණිවිඩයකට ගියා. මේ මොකද්ද උමනාව? ඔන්න ඩොටිනෝනෝ ඔහේගේ දුවට රත්තරන් කන්දක් වගේ මහත්තේ කඹ වුණා. හැබැයිට කියමුකෝ බලන්න විස්තර. පවුලේ එකම පුතා. ලොකු පොල් ඉඩමක් අරගෙන තට්ටු දෙකේ ගේකුත් හදලා තියෙන්නේ. තට්ටු දෙකේ සැරින් සැරේ රට යනවා එනවා බිස්නස් වැඩවලට. හැබැයි ඉතින් වැඩි හරියක් ඉන්නේ රට. කසාද බැඳට පස්සේ දෙන්නට මුණත රට යන්න පුළුවන්. මගේ කෙලීගේ වාසනාව. රට ගියේ දුවට දරුවෙක් එහෙම හම්බුනාම ඩොටීටත් යන්න වෙනවා උදව්වට දරුවගේ වැඩ කටයුතු වලට. මේ මාව? ඔව්
එහෙමනේ දැන් සිස්ටම් එක. ඒකේ කපු මහත්තයෝ. දුවට දරුවෙක් හම්බුනාම අම්මලටත් රට යන්න වෙනවා. අනේ නංගේ ඊලන්දාරියව එක්කගෙන එන කපු මහත්තයෝ. ඒත් ඉතින් අපි මේ දුප්පත් මේ. ඒ මිනිස්සුන්ට දෑවැඩි ඕනේ නැහැ. ඕන වෙන්නේ රූපේ උගත්කමයි. ඉති අපේ අමමට කසාද බඳින්න කියනවා. ෂා මරේ මරුනේ. එතකොට මම රස්සාවක් කරන්නේ නැද්ද? දුප්පත් අම්මලාට දුවක් ගෙදර ඉන්න එක බරක් නිශානේ. එහෙම කියලා ඇඟිලි දික් කරලා පෙන්නන මිනිහෙක්ව කසාද බඳින්න පුළුවන් ද සඳලේ? සල්ලිකාරෙක් හම්බුනා නම් බෑ කියන එකක් නෑනේ. ආදරේ කියන සල්ලි වලට නෙමෙයි සඳලේ. සල් වලින් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා තමයි. හැබැයි සල්ලි වලට කරන්න බැරි දේවලුත් තියෙනවා. අන්නේ බැරි ටික තමයි ජීවිතේට වැදගත් වෙන්නේ. ඔයත් එක්ක හංගා කණ්ඩාරි ඔයාගේ පැරපතමට රාජමාලිගාවක් කියාගෙන ආපු පරණ පෙම්වතිය දැන් නාකි. ඉස්සර කාලේ මිනිස්සු ළඟ ආදරේ තිබුණ සඳලියෝ. ඒ දැන් කොල්ලෝ ගාව තියෙන්නේ කෑදරේ. මේ ලස්සන කාර් එක, තට්ටු දෙකේ ගෙයක්, අත දිගෑරලා වේදන් කරන් රස්සාවක් කීම නැත්තම් ඔන්න මන්නම් බෑ කියනවා. ඔයා කියන දේවල් ගැන මට චී කියලා හිතනවා සඳලි. ඉතින් මම මෙහෙලුවටනේ කිව්වේ යන්නේ. ඔක ඉච්චර හිතන්න දෙයක්ද? බණ්ඩු එනවා 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 එනවා. ඔය ඉන්නේ හෙනරත් මහත්තයලා ගෙදර ඉඳා. අනකයම පුලිගනු වෙල්ලනු වී තරඟට මංගලමේ යුවතිපති සිතා තුසවන්නට. මේව කොමේ? නැයිති නගා හෙට අනිත් දැනුකුට අපිවත් දාලා ගමත් දාලා යනවනේ. ඒකනේ ඒකනේ. හැබැයි ඉතින් මන්නයි යන්නේ පුලිගනු බැලපු බක්කි කරත් එක නෙමෙයි. එහෙනම් මයි යන්නේ සුදු අස්සය දෙන්නෙක් බඳපු අස්ස කරත් එක. එහෙනම් ඉතින් අපි දෙන්නත් අස්සය ගෙල්ලිලා නගාගේ ගේ බලන්ට එනේ කියනව නැද්ද බා? ඔව්. බණ්ඩු මං කියන්නේද අස්සය දෙන්නෙක් නේ. ඔව්. ඔබ ඒක අස්සයගේ වලි ගෙල්ලිලා යනවා. හා මම අනිත් අස්සයගේ වලි ගෙල්ලිලා එනවා. ඔව්. එතකොට අපි එන්නේ අස්සයාගේ ඕන් ටි ටි ටි. අස්සයාගේ ඕන් ටි ටි ටි. ගමේමයි දන්නවා මං කසාද බඳින්න යන්නේ කියලා. ඕන්න ඇති විහිළුත් කරනවා. මොන ලැජ්ජාවක්ද මන්ද? ගෑන් ළමයි කසාද බඳින්න එක ලැජ්ජාවක්ද? ගෑන් ළමයි කසාද බඳින්නේ නැද්ද? ධර්මල්ල හදන්නේ නැද්ද? මන්නේති කාලේ කොහාට යන කාලේ මොකද්ද? ගෙන්නන්න ගෙන්නන්නකො. පොල් පිටක් හරි කමන්නේ කෙහෙල් කොට මම බැඳ ගන්න. අනේ අයි දෙයියනේ මට මෙහෙම කතා කරන්නේ.